චාමිකට දඩුවම පමුල්ලා තියෙනවා. ඒ දඩුවම ගැන ඔබ හිතන්නේ මොකක්ද? අපිට අද තමයි ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිතුමා කිව්වේ දඩුවමක් දීලා තියෙනවා කියලා. ඒක මොකක්ද කියන එක අපි හරියට දන්නේ නැහැ. නමුත් මම දකින්නෙත් අපි දැක්කේ ඒක කරපු ක්‍රමවේදය. සාමාන්‍යයෙන් ඒගොල්ලන්ට හරිනම් එයා 20යි 20 පර්ෆෝමන්සස් හොඳ නැත්නම් ඒක වෙනම ප්‍රශ්නයක්. නමුත් වන්ඩේස් වල පර්ෆෝම් කරලා තියෙන හින්දා කණ්ඩායමට දාලා විනය ප්‍රශ්නයක් තියෙනවා නේද? ක්‍රිකට් පරිපාලන කියන විනය ප්‍රශ්නයක් තියෙනවා කියලා. එම් ප්‍රශ්නයක් තියෙනවා නේද? ඒ ගැන පරීක්ෂණයක් කළා. එතනින් ක්‍රමවේදයක් හදනවා ඒක තමයි අපි කිව්වේ ඒකයි හරි විදියට කරන්න තිබ්බ කියලා. එහෙම වුණා නම් මේ ප්‍රශ්නේ එළියට එන්නේ මේ ප්‍රශ්නයක් වෙන්නේ ඇමෙතුමා පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේ ඔය දේ සඳහාද? නෑ, ඒගොල්ලෝ අද කිව්වා ඒගොල්ලෝ පරීක්ෂණයක් කළා මේ කරුණරත්නට දඬුවම ලැබලා දීලා තියෙනවා කියලා. හැබැයි ඒක අරදි කියලා චාමි කරුණරත්න හිතනවා නම් ඇමෙතුමාට පිල් එකක් දාන්න පුළුවන්. يعني විනය පැත්තෙන් ඒක තෝරගන්න එක ක්‍රිකට් තේරුම් කමිටුව අයිති දෙයක් නෙමෙයි. ඒක අයිති ක්‍රිකට් පරිපාලනයට. ඒක ඒ ක්‍රිකට් තේරුම් කමිටුව කරන්න ඕනේ හොඳම කණ්ඩායම තීරීම. එතනදී විනය ප්‍රශ්නයක් තියෙනවා නම් ක්‍රිකට් පරිපාලනයෙන් විනය පරීක්ෂණයක් කළා වරදක් වෙලා තියෙනවා නම් කරන ක්‍රියාදාම එතනින් ගන්න ඕනේ. ඒක තමයි සාමාන්‍යයෙන් කර යුත්තේ. ඉතින් අපි ඒක දැනුවත් කළා ක්‍රිකට් පරිපාලනයට සහ ඒක තේරුම් කළා. තීරීම් කමිටුව තවමත් මේ තීරීම් කමිටුව යටතේම සිදුවිය යුතුයි කියලාද හිතන්නේ? නෑ, දැන් අපි මං හිතන්නේ මේගොල්ලන්ගේ කාලේ ඉවර වෙනවා කියලායි අපිට ආරංචි. ඉතින් ඉදිරියේදී තීරීම් කමිටුවට මේ ඉන්න කට්ටියටත් මම හිතන්නේ ඒගොල්ලන්ටත් නැවතවරක් අයදුම් කරන්න පුළුවන් එන්න. මම හිතනවා මම නම් පෞද්ගලිකව හිතනවා මේක මාධ්‍ය හරහා දාලා සියලුම කැමති ඕනම ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට තීරීම් කමිටුවට අයදුම් කරන්න අවස්ථාව ලැබලා දිය යුතුයි. එහෙම නැතුව තෝරාගත්ත කීප දෙනෙක් නෙමෙයි හොඳම කට්ටිය අපිට එතකොට තෝරා ගන්න පුළුවන්. ජාතික ක්‍රීඩා තීරීම් කමිටුව වෙනුත් ඒගොල්ලෝ තමයි අන්තිමටම තෝරන පස්සේ නම තෝරන්නේ. දැන් ඔබ හිතන්නේ චාමික සිටියේ තීරක අෆ්ගන් සංචාරී ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට ක්‍රියාත්මක වෙන්න අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි. නමුත් අනිත් පැත්තෙන් විනය ප්‍රශ්නයක් නැතුව චාමිකව එළියට දානවා කියන එකේ ප්‍රශ්නයක් මටත් තියෙනවා. හැබැයි ඒක තේරුම් කරලා දුන්නා දැන් විනය ප්‍රශ්නයක් තියෙන්නේ කියලා. ඒක සාකච්ඡාව ගියම කිසිම දෙයක් වෙන්නේ නැහැ. දැන් මේ චාමික කරු ආරම්භත මොකද වෙන්නේ? ආ නෑ. එතුමාට හේතුව මම කිව්වා. මම එතුමාට පැහැදිලි වුණා. දැන් අෆ්ගනිස්තාන සංචාරයේට චාමික කරු ආරම්භත කරගන්නවද? නෑ. අපි දැන් මේක සිලෙක්ට් කරලා ඉවරයි. ඔව්. ඒක කරගන්නේ. එමෙතුමා ඒකට වார்த்தාවක් කියලා තියෙනවද? ආ මම දන්නේ නෑ. ඒක මගෙන් ඉල්ලලා.